ක්කුවා. අපි ඔක්කොම කාටුන්නන්දිනු. මේ මාධ්‍යවේදී මට හරි ආසයි බලන්න. ගෝඨාගේ කාටුන් එකක් ඇන්ද මාධ්‍යවේ. තමුන්නාසයාට ගෝඨාගේ කාටුන් එකක් අඳින්න ආසලක්. 16 වෙනිදා උදේට ගිහිල්ලා හංසියාට කතර ගහන්න. එහෙම නැත්තම් පෑන මට දෙන්න. මම අඳලා දෙන්නම් කාටුන් එක පුළුවන් නම් දාලා දෙන්න. දැන් මෙයා ගෙලන දින 17 උදේට එයා වෙනුවෙන් නඩු කියන හැම එකම නිදාස්. එයා වෙනුවෙන් මිනි මරපු විත්තිකාරයෝ රණවීරු. අපි සහෝදරනි තමුන්නාසයාට ප්‍රජාතන්ත්‍රවාදී ලැබල දුන්නා. තමුන්නාසයට බය නැතුව සුදු වෑන් ගෙවල් වලට එන්නේ නැතුව ඉඩ දුන්න කාලේ තමුන්නාසලම එකක් කියන්නේ වරද්ද ගන්න එපා දේශපාලන එක කතරකින් වරද්ද ගත්තොත් සමාජයට පරම්පරා ගණනාවක් අද ලොකුවටම කතා කරන්නේ මොකද්ද රණවිරු යුද ජයග්‍රහණය ගැන අනේ අපි දන්නේ යුද්ධ ගැන මාවිල්ලාරු සොරවුව වහපු වෙලාවේ අපේ කට්ටිය එහෙ ගියාම මහින්ද මහත්තයාට එන්න කියලා ඕමාන්සමරසිංහට එන්න කියලා කිව්වා මේක කරන්න බෑයි කියලා. දැන් ඕමාන්සමරසිංහ මහත්තයා ජීවතුන් අතර නෑ. නමුත් කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාවක ඌව ලබ්බෙන් දැව යුද්ධ කරා. අපි දැනගත්තා මෙයා LTT එක්ක රාඩා එක හරහා ඩීල් එක දාගෙන හිටියේ. ඒ නිසා අපි එදා ඒ සරණට යව යොමු කළේ කමක් නෑ. එතුමා ඒ ගෞරවය ගත්තට අපිට ප්‍රශ්නයක් නෑ. මැරිච්ච 26000ක් සෙබළු අතපය දන් දීපු 17000ක් සෙබළුන්ට මුවා වෙලා ජාවාරම ගෙනිච්චා. රණවිරුවන්ට මුවා වෙලා ඒ ජාවාරම අපි හෙලි කරන්න ඕන. මුලින්ම කලේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයිතිව තිබිච්ච ඉඩම ගාලුපාරේ අංක 1 ගාලුපාර කොළඹ 1. මේක තමයි රටේ තිබිච්ච වටිනාම ලිපිණය වටිනාම ඉඩම. මොකද කලේ 24 පැය ආඩම්බරෙන් කියනවා අපි කොහොමද ආයෝජකින්ට සැලකුවේ 24 පැයෙන් හමුදාව එළියට දාලා දුන්න ආයෝජකයට කියලා කියනවා. මේක නම්බුවත් රණවිරුව රට බේරගත්ත මිනිස්සු ටිකගේ මූලස්ථානයේ 24 පැයෙන් පාරට දාලා දාන ගණනාවක අනාතයෝ කළා සරණාගතයෝ කළා අදටත් යන්නේ නම් නැති කළා උට්ටු දෙකට එවැගේම නිදහස් තීමනාවක් හැටියට සින්නක් කරව විදේශිකයන්ට විකුණපු එක නම්බුකාර වැඩක්ද මිත්‍රෝ අපි දැක්කා එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට අපේ කථානායක තමල් රාජපක්ෂ හිටියා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටියා තරුණයෝ ටික නාමල් රාජපක්ෂ බාරව හිටියා ශෂේන්ද්‍ර රාජපක්ෂ මහාමති වෙලා හිටියා මුළු රාජ්‍ය යන්ත්‍රයේ තුලම රාජපක්ෂ පවුලේ 260 ගානක් මේ පවුල් වාදයේ තුල මේ අගිය ආණ්ඩුව තුල රජ කරා පවුල ඇයට විතරයි මේ රටේ නායකත්වයට එන්න පුළුවන් සාමාන්‍ය මිනිසුන්ට මේ රටේ ඉදිරියට එන්න බෑයි කියන එක එදා මේ රටේ සමාජයේ සියලු දෙනාම තේරුම් ගත්තා